ඔන්න අද මම ඔයාලට ගෙනාවේ බිත්තර කහමත් සුදුමද වෙන් කරගන්න නැතුව ලේසි විදියකට හදාගත්ත කොෆි ස්විස් රෝල් එක බලමු කොහොමද මම හදාගන්නේ කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් ජොයි ෆුඩ් කෝනිකේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. ජොයි ෆුඩ් කෝනික සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. කොෆි ස්විස් රෝල් එක හදාගන්න පිටි ග්‍රෑම් 80ක්, ඒ වගේම සීනි වලින් ග්‍රෑම් 100ක්, බිත්තර 4ක්, ඒ වගේම ෂණික කෝපි තේ හැඳි 3ක්, ඒ වගේම බේකින් පවුඩර් වලින් තේ හැඳි 1ක්, වැනිලා වලින් තේ හැඳි 1ක්, උණු වතුර වලින් මේස් හැඳි 1ක්. මුලින්ම මම පිටි ග්‍රෑම් 80ට මේ විදිහට බේකින් පවුඩර් තේ හැඳි 1ක් මිශ්‍ර කරලා හලා ගන්නවා. බේකින් පවුඩර් ටික එතකොට පිටියකට හොඳට මිශ්‍ර වෙනවා. පිටි ටික හලාගත්තට පස්සේ වෙනම පැත්තකින් තියලා තියන්න අවසානයේ කේක් මිශ්‍රණයට එකතු කරන්න. දැන් මම ෂණික කෝපි තේ හැඳි 3ට උණු වතුර මේස් හැඳක් දාලා දියකල නිවෙන්න තියනවා ස්විස් රෝල් එක හදද්දී එකතු කරන්න. දැන් මම භාජනයකට බිත්තර 4 මේ විදිහට එකතු කර ගන්නවා. අද මම බිත්තර කහමද සුදුමද වෙන් කරන්නේ නැතිව ස්විස් රෝල් එක හදලා බලන්න යන්නේ. මම මේ විදිහට බිත්තර 4 බීට් කරන්න එකතු කර ගන්නවා. බිත්තර ටික විනාඩියක් විතර බීට් වුණාට පස්සේ මම සීනි ග්‍රෑම් 100 එකතු කරන් බීට් කර ගන්නවා. සීනි ටික ග්‍රයින්ඩ් කරලා එකතු කර ගන්න නම් වඩා හොඳයි. මොකද මේ බිත්තර සහ සීනි හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් වෙන්න ඕනේ සීනි වල කැට නැතිව. ඔයාලට පෙනේ ටික ටික බිත්තර සහ සීනි බීට් වෙද්දී ටික ටික මේ මිශ්‍රණයේ පාට අඩු වෙනවා. මම මේ සීනි ටික එකතු කරාට පස්සේ විනාඩි 15ක් විතර බීට් කරගත්තා. සමහර අය අහනවනේ ස්විස් රෝල් එක රෝල් කරද්දි කැඩෙන්නේ ඇයි කියලා. ඉතින් ඒක අවන් එකේ බේක් වෙන කාලේ වැඩි වුණොත් මේ ස්විස් රෝල් එක ටිකක් හයියයිනේ, කේක් එක හයිය වැඩි වෙනවා. එතකොටත් කැඩෙන්න පුළුවන්. අවන් එකකින් අවන් එකට බේක් වෙන කාලේ වෙනස් වෙන්න පුළුවන්. සමහර අවන් වල විනාඩි 10න් 15න් මේ කේක් එක බේක් වෙනවා. දැන් අපි එකතු කරපු සීනි ටික හොඳට කැට නැතිව බීට් වෙලා තියෙන්නේ. දැන් මම වැන්ලා තේ හැඳි එකක් එකතු කරගෙන විනාඩියක් විතර බීට් කර ගන්නවා. දැන් මම කලින් හදාගෙන තියාගත්ත කොපි මිශ්‍රණය කොපි ටික මේ විදියට එකතු කර ගන්නවා. කොපි මිශ්‍රණය එකතු කරාට පස්සේ මම තව විනාඩි 3-4ක් මේ විදියට බීට් කර ගන්නවා. දැන් මම පිටි ග්‍රෑම් 80න් ටික ටික එකතු කර ගන්නවා. පිටි ග්‍රෑම් 80 මේ විදිහට ටික ටික එකතු කරලා මිශ්‍ර කර ගන්න. පිටි ග්‍රෑම් 80ම මම මේ විදිහට කොටස් 3කට එකතු කරගෙන මිශ්‍ර කරගත්තා. බේකින් ට්‍රේ එකේ දිග පල්ල සෙන්ටිමීටර් 28 සෙන්ටිමීටර් 24 වගේ දිග පල්ල තියෙන ට්‍රේ එකක් තමයි මම අරන් තියෙන්නේ. දැන් මම මේ විදියට ට්‍රේ එකට එකතු කර ගන්නවා. මේ විදියට කොෆි ස්විස් රෝල් එක ලෙවල් කරලා හදාගෙන සෙල්සියස් 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 15ක් 20ක් තමයි බේක් කරගන්නේ. මේ තියෙන ස්විස් රෝල් එක විනාඩි 20කට පස්සේ රස්නේ පිටින්ම මේ විදියට සීනි එකතු කරගන්න. මොකද මේ ස්විස් රෝල් එක රස්නේ පිටින්ම රෝල් කරගන්න ඕනේ.
මේ විදිහට මේ ස්විස් රෝල් එකේ උඩ කොටසට මම සම්පූර්ණයෙන්ම සීනි මේ විදිහට එකතු කරගත්තා. දැන් මේ ස්විස් රෝල් එක උඩින් අලුතින් ඔයිල් পেපර් එකක් තියලා තව ට්‍රේ එකක් තියලා මම මේ ස්විස් රෝල් එක අනිත් පැත්තට මාරු කරගන්නවා. දැන් මම ස්විස් රෝල් එක හදාගත්ත කලින් ඔයිල් পেපර් එක පරිස්සමට අයින් කරගන්නවා. දැන් මේ ස්විස් රෝල් එක රස්නේ පිටින්ම මේ විදිහට ඔයිල් পেපර් එකත් එක්ක හිමින් සැරේ පරිස්සමට රෝල් කරගන්න. මේ ස්විස් රෝල් එක දැන් මම කිචන් ටවල් එකකිනුත් ඔතලා හොඳට නිවෙන්න තියනවා. නිවෙන්න තියලා තමයි මම අයිසිං කරන්නේ. කොෆි බටර් අයිසිං එකක් හදාගන්න කැමති යාළුවෝ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකක් තියනවා. ඒකෙන් බලාගත්ත හැකි කොෆි බටර් අයිසිං එක හදන විදිය. මම ගන්න විපින් ක්‍රීම් වලින් මිලිලීටර් 90ක්, ඒ වගේම කුඩු කරගත් සීනි මේස් හැඳි 2ක්, වැනිලා වලින් තේ හැඳි 1ක්. අද මම අරන් තියෙන වැනිලා පවුඩර් එක ඔයාලට වැනිලා ලික්විඩ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ මේ විපින් ක්‍රීම් වර්ගය. මේකෙන් ලේසියෙන්ම විපින් ක්‍රීම් අයිසින් එක හදාගන්න පුළුවන්. දැන් මම මේ බෝල් එකට විපින් ක්‍රීම් මිලිලීටර් 90 එකතු කරන් තියෙන්නේ. දැන් මම බීටා එකේ ස්පීඩ් එක ස්පීඩ් 5 වලට මාරු කරගන්නවා. මේ විදිහට ස්පීඩ් 5 වල බීට් කරගන්නවා. විනාඩි 2කට අඩු කාලයක් තමයි මට විප් ක්‍රීම් අයිසින් එක හදාගන්න ගියේ. මුලින්ම ඔයාලට කුඩු කරගත් සීනි මේස් හැඳි 2, ඒ වගේම වැනිලා තේ හැඳි 1 එකතු කරගෙනම බීට් කරගන්න පුළුවන්. ඔයාලට කොෆි බටර් අයිසින් එක හදනවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා කොෆි කේක් එක හදපු එකේ බටර් අයිසින් හදපු විදිය බලාගන්න පුළුවන්. ඉතින් ඕනේ යාළුවන්ට මේ විපින් ක්‍රීම් අයිසින් එක වෙනුවට කොෆි අයිසින් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලින්ක් එකෙන් බලලා හදාගෙන ස්විස් රෝල් එකට එකතු කරගන්න. මේ තියෙන්නේ දැන් මම බීට් කරගත්ත විප් ක්‍රීම් අයිසින් එක. මේ ස්විස් රෝල් එක පෑකමාරක් එකක් විතර ගියාට පස්සේ තමයි මම ගත්තේ මේ විදියට. ස්විස් රෝල් එක මේ විදියට අන්රෝල් කරගෙන පරිස්සමට මේ විදියට විප් ක්‍රීම් අයිසින් එක මම එකතු කරගන්නවා. මේ ස්විස් රෝල් එකේ මේ අයිනේ කොටසේ අපි නවා ගන්න කොටසෙත් එතන විපින් ක්‍රීම් අයිසින් ටිකක් ගා ගන්න. මම මේ විදිහට ආපහු ස්විස් රෝල් එක මේ විදිහට රෝල් කරගන්නවා. මම මේ ඔයිල් পেපර් එකෙන්ම මේ ස්විස් රෝල් එක මේ විදිහට ඔතලා, ඒ වගේම කිචන් ටවල් එකෙන් ඔතලා මම ෆ්‍රිජ් එකේ පෑ කීපයක් තියනවා. පෑ ගන්න වැඩිපුර තියලා හොඳට කූල් වුණාට පස්සේ මේක කද්දි ගොඩක් රසයි. ඉතින් ඔයාලට පෑ 4කට 5කට පස්සේ වුණත් මේකේ රස බලන්න පුළුවන්. දැන් මම ෆ්‍රිජ් එකේ කූල් කරගත්ත ස්විස් රෝල් එක මේ විදිහට පරිස්සමට ඔයිල් পেපර් එක ගලවලා අයින් කරගන්නවා. ඔයාලට පුළුවන් මේ ස්විස් රෝල් එක තව ලස්සන කරගන්න චොක්ලට් චිප්ස් වගේ දෙයක් මේ ස්විස් රෝල් එක උඩින් එකතු කරන්න. එතකොට රස වගේම තවත් ලස්සනයි. ඉතින් ඔයාලත් වෙනසකට ගෙදර ආයට මේ විදිහට ස්විස් රෝල් හදලා දීලා රස බලන්න. ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම joy food corner කේ වීඩියෝ ඉස්සරහටත් බලන්න, joy food corner එක subscribe කරන්න ආදරෙන් මතක් කරනවා. ආයෙත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.